තවත් හොඳ ප්‍රශ්නයක් යොමු කරන අපේ නායක හමුදුරනේ මේ දැන් පසුගිය වෙසක් සමය යනලා තමයි මේ අතුරුගිරියෙන් ආර්.එම්. උපසේන මහත්මයා මේ ප්‍රශ්නය යොමු කළේ. එතුමා මේ බොහොම කලකිරීමෙන් මේ ගැන කතා කළේ. බොහෝ දේවල් කතා කරලා තමයි මේ ප්‍රශ්නය ඉදිරිපත් කළේ. ඉතින් මේ වෙසක් උත්සවය වෙනුවෙන් විවිධාකාර ආමිෂ පූජාවන්ගෙන් රට පිරලා ඉතිරිලා ගියලා තිබැත්තෙම යහපත් දේවල් දන්සල් දුන්නා. ඒ වගේම තැන් තැන්වල තොරණ ඉදි කළා. ඒ වගේම මේ වෙසක් කාඩ් වෙසක් මතක් කරලා සුභ පතල මේ වෙසක් කාඩ් මේ යවන එක ගැනත් සඳහන් කළා. මේ කොයි හැටි වෙතත් මේ සියලු ආමිස පූජාවන් දවසක් දෙකක් දවස් තුන හතරක් සතියක් තිබිලා අවසානයේදී දැන් කුණු ගොඩවල්වල බුද්ධ රූප පිරිලලු අපේ හාමුදුරනේ බෞද්ධ කොඩි තැන් තැන්වල වැටිලලු. ඒ වගේම එතුම තවත් කාරණාවක් සඳහන් කළා. මේ බුදුරජාණන් වහන්සේගේ රූපයේ සහිත කැලෙන්ඩර් වර්ෂයක් ඉවරනකොට මේ කැලෙන්ඩර් විසි කරනවලු. ඉතින් මේවා තැන් තැන්වල ඉතින් ඒවා මිනිස්සුන්ට පෑගෙනවා. කුණු එකතු කරන මිනිස්සුන්ට බුද්ධ රූප අයින් කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒගොල්ලෝ එකම භාජනයට මේවා දාගන්නේ කුණුගොඩට. ඉතින් අහනවා අපි හඳුරන්නේ මේ අර කරපු ආමිස පූජාවන් පිළිබඳ මතක් කරලා සතුටු වෙන්න බෑ දැන් ආපහු හැරිලා බලනකොට මේවා දෙහා. මේක මොකද්ද මේ විනාශේ? මේක නතර කරන්න බැරි කියලා බොහොම කලකිරීමෙන් ඇහුවේ අපි හඳුරන්නේ. ඇත්තෙන්ම ඔබතුමා ඒ එතුමාගේ අහන ප්‍රශ්නය මට ඉදිරිපත් කරපු ගැන බොහොම සතුටු වෙනවා. විශේෂයෙන්ම වෙසක් ත්‍රයි මංගල්‍ය වෛශාඛ්‍ය මංගල්‍යය සිහි කරගෙන ආමිස ප්‍රතිපත්ති පූජා අපේ රටේ විශේෂයෙන්ම සිද්ධ කළා, ලෝකෙත් කළා වැඩිපුර අප රට. ඉතින් මෙතනදි විශේෂයෙන්ම ඔය බෞද්ධ කොඩි දජ පතාක වලින් බුද්ධ පූජා පැවැත්ව කොඩි එල්ලලා ඒ විදිහට. ඒක නොයෙක් වෙසක් තොරන් වෙසක් කාඩ් ආදී හැමදාමත් අපේ සාම්ප්‍රදායික වශයෙන් කෙරෙන ඒක වරදක් නෑ, බොහොම හොඳයි. නමුත් ඔය අපේ ප්‍රශ්නය අහන උපාසකතුමා අහන ප්‍රශ්නය ඇත්තටම බොහොම සංවේගජනක වහන ගැටලුවක්. මොකද උදේට කුණු එකතු කරගෙන යන කුණුලරිය ආවට පස්සේ මහපාරේ තියෙන බුදු පින්තූරේ වෙන් කරලා ගන්නෙ නෑ. ඒ සියල්ලම අර කුණුගුඩට දානෝ, ගිහින් පුච්චලා දානෝ, එක්ක කොයි හරි විසි කරලා දානෝ. ඉතින් ඇත්තටම බුදුරජාණන් වහන්සේ කෙරින් ගෞරවය, ශ්‍රද්ධාව, භක්තිය, අවබෝධය තියෙන පිරිස් කලකිරීමටපත් වෙනවා. ඉතින් ඇත්ත වශයෙන් ඒ නිසා අපි ඔය දැන් බෞද්ධ කොඩි මොකටද එල්ලන්නේ? දජ පතාක මොකටද එල්ලන්නේ? ඒ වගේ වෙසක් කාඩ් මොකටද අපි මුද්‍රණය කරන්නේ, මොකටද අපි ලබා දෙන්නේ කියන හරය අපි තේරුම් ගන්නට ඕනි. බුදුරජාණන් වහන්සේ සිහි කිරීම සඳහායි, බුද්ධ පූජාවක් සඳහායි. එතකොට සාමාන්‍යයෙන් අපි බොහෝ දේවල් සිද්ධ කරනවා සාම්ප්‍රදායික වශයෙන්. දැන් හිතන්න මෙහෙම, බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පූජා කරාගෙම දානේ බෙදලා වැංජන බෙදලා පාත්‍රීට එහෙමයි. ඊළඟට අපි මොකද කරන්නේ? ඒ වෙලාව අවසන් වුණාට පස්සේ ඒව ඉවත් කරනවා. බුද්ධ පූජාව අයින් කරලා ඒ භාජන සෝදලා පිරිසිදු කළ පැත්තකින් තැම්පත් කරනවා. එහෙම නැතුව අපි ආය දැන් අද බුද්ධ පූජාව තියලා හෙට බුද්ධ පූජාව තියෙනකන් අර භාජන එහෙම කූඹි වහන්න විනාශ වෙන නරක වෙන තියෙනවද? නැහැ. ඒක තමයි පිළිවෙල බෞද්ධයාගේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බෞද්ධ කොඩි එල්ලන්නේ කවුද? බෞද්ධ සංගමයක් වේවා, ගමේ පිරිසක් වේවා, කවුරු හරි කමන්නේ. ඒ කටයුතු ඉවරනාට පස්සේ බෞද්ධ කොඩි ඔබම ගලවන්නට ඕනි. අයි තව කෙනෙක් නගර සභාවෙන් හෝ ප්‍රාදේශ සභාවෙන් අවශ්‍යතාවයක් නැහැ. මොකද කොඩි දැම්මේ කවුද? තමා. එහෙනම් ඒ පිරිස එකතු වෙලා ඒව අයින් කරලා තැම්පත් කරලා බොහොම ගෞරවාන්විතව තියන්නට පුළුවන්. ඉතින් වෙසක් කාන් මුද්‍රණය කරලා මිලදී අරගෙන හරි වෙසක්පත් වශයෙන් යම් කෙනෙකුට ආශිර්වාද කිරීම වශයෙන් වෙසක් කාඩ් එකක් අපි දෙනවා. හෝ ඒ වෙසක් පෝස්ටර්ස් අලවනෝ. ඉතින් ඒ දේවල් කරාම අපි බුදුරජාණන් වහන්සේගේ බුදුරුව නම් ඒ තුල තියෙන්නේ නිරූපණය කළා. ඒට අගෞරවයේ නොවන විදියට කටයුතු කිරීම අර පින්කම් සංවිධාන කමිටුව පින්කම් සංවිධානය කරන ඒ කොඩි දාන ඒ පිරිසගේ බලවත් යුතුකමක්. මොකද ඔබ ඒ කරන කටයුත්ත පස්සේ බොහෝ දෙනෙක්ගේ අප්‍රසාදයට හෝ වේදනාවට හෝ කලකිරීමට හෝ එහෙම නැත්නම් අගෞරවයට හෝ, මොකද සමහරක්ලාවට බුදුරජාණන් වහන්සේ කෙරේ අගෞරවයෙන් ඉන්න අන්‍යාගමිකයට මිත්‍යාදිට්ඨියකට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ පින්තූරකට තීත විසි කරන්න. දැන් අපි දැකලා දෙනවා ඇතැම් දේශපාලඥයන්ගේ පින්තූරවල ඇස් ගලූලා, නහය ගලූලා, දතුත් ගලූලා, මක්කාට කළුපාට තින්තත් විසි කරලා.
ඉතින් එතකොට දැන් ඒ කමක් නැහැ ප්‍රතජන පුද්ගලයෝ වෙනුවෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තින්ත විස කළා විනාශ කළා තිබුණොත් ඒ පුද්ගලයා කොච්චර පාපයක්ද? ඒ නිසා ඔබ පව් කරන චේතනාවක් නැති වෙන්නට පුළුවනි. ඔබට පුළුවන් හැම වෙලාවෙම උපරිමයේ මේ සියල්ලම කරන්න බැරි වෙන්න පුළුවන් උපරිමයේ ඔබට පුළුවනි නම් බුදුරජාණන් වහන්සේට අගෞරවයක් නොවන විදිහට ඒ භෞතික කාරණා සැකසුරුවම් කරගන්නට ඒක ලොකු වටිනා කියන දෙයක්. දැන් ඔය වෙසක් කාඩ් ගොම් මම තව කාරණයක් මතක් කරන්නට ඕනේ. මේ දැන් කාඩ් ගොම් වෙඩින් කාඩ් වෙසක් කාඩ් ඒ වගේම නිව් ඉයර් කාඩ් කියලා එක එක කාඩ් අපි දෙනවා. ඒක ඉතින් හොඳයි ගිහි ගෙදර දෙයක්. මේ ඊයම් මුණා මටත් වෙසක් කාඩ් එකක්. ඒ කියන්නේ තැපෑලෙන්. ඉතින් මට නෙවෙයි අපේ ආරණ ඉන්න අපේ ස්වාමින්වහන්සේ කෙනෙකුට ඒ සමයේ මගේ නමට තමයි එන්නේ. සාමාන්‍ය ලියුම් ගනුදෙනු ඔක්කොම එන්නේ මගේ නමට. තරුණ ස්වාමින්වහන්සේලගේ නමට එන්නේ නැහැ. ඒක අපේ තියෙන ධර්මතාවයක් අපේ ආරණ දින පිළිවෙලක්. ඉතින් ලොකු විසක් කාඩ් එකනේ මම කන්න බැලුවා. ඉතින් සාමාන්‍යයෙන් ගෑනු ළමයේ පිරිමු ළමයෙකුට දෙන පිරිමු ළමයෙකු ගාන ගෑනු ළමයෙකුට දෙන විදිය හොඳ මල් පොකුරක් තියෙන බොහොම ලස්සන විසක් කාඩ් ලොකු විසක් කාඩ් එකක්. ඉතින් මං මේ දිගැරලා බැලුවා. මම වාහනේ වඩින ගමන් බලනකොට ඒකේ තියෙන කවියත් ඉතින් හරි ලස්සනයි. වෙසක් අසිරිය කියලා ඊට පස්සේ අපි දෙන්නා එකටම එකතන නිවන් දකිමු කියලා අර ගෑනු ළමයේ පිරිමි ළමයෙකුට දෙන විදිය වෙසක් කාඩ් එකක්. ඊට පස්සේ තියෙනවා ඔබ වහන්සේට නිවන් දකින්න මේ හේතු වේවා මා සමගම මේට ඔබ වහන්සේට බොහොම ආදරය කරන සුදු අම්මී කියලා තියෙනවා. ඊට යටින් ටෙලිෆෝන් නම්බරෙත් ලියලා. ඉතින් අපි දැන් මේ මම මේ කියන්න කාරණේ ඉතින් මම බැලුවා දැන් මේක අපේ තරුණ ඒ අදාළ භික්ෂුව දැක්කොත් එයාගේ හිත පෙරළුනොත් මොන අපරාධයද? යට තියෙනවා ටෙලිෆෝන් නම්බරේ. ඉතින් මම ඉක්මනින්ම මොකද කරේ? අර ටෙලිෆෝන් නම්බරේ ටිපෙස් කළා. දැන් ටෙලිෆෝන් නම්බරේ නැහැනේ. සුදු අම්මිකට කොහේ අම්මි කෙනෙද කියලා දන්නේ නැහැනේ. කවුද නැහැ තරුණ ගෑනු අපිත් දන්නෙත් නැහැනේ. මම දැකලත් නැහැනේ. මම ඉතින් හොඳයි දැන් ඉතින් මේ වෙසක් කාඩ් එක පොඩි හාමුදුරන දෙනවා කියලා ඉතින් ඒත් මම කල්පනා කළා මොකටද? මේක තියෙන වචන කෙලෙස් ඇති වෙන වචන තියෙන්නේ. දැන් වෙසක් කාඩ් එක කියන්නේ කෙලෙස් යටපත් වෙන වචනයක් වෙන්නට ඕනේ. ඒකයි බුදුදහම තුල සහ වෙසක් තුල අපි දකින්න ඕනේ අන්තර්ගතය. මම ඉතින් දැන් අදහවසේ වෙසක් කාඩ් එක මගේ පරණම ෆයිල් එකක් අසින් තැම්පත් කළා. මම මේ වැඩසටහනට වැඩියා. ඉතින් ඒ නිසා මම යෝජනා කරන මේ අපි මේවා මේ වෙසඟය පොසොන් මේ කියන කාරණා අස්සේ කෙලෙස් වගුරුවන විදිහේ වැඩපිළිවෙලුත් අපේ සිත් තුළ ඇති වෙනවා. එතකොට ඒ නිසා භික්ෂුව හෝ ගිහියෙකුට හරි ගම නැහැ කෙලෙස් ඇති වෙන්නේ නැති විදිහට කෙලෙස් යටපත් වෙන විදිහට මේ වෙසක් කාඩ් මුද්‍රණය කරන්න, ඒ කවි මුද්‍රණය කරන්න, ඒ ගාථා මුද්‍රණය කරන්න, ඒ වචන ගද්‍ය පද්‍ය මුද්‍රණය කරන්න, ඒ වගේම ඒවා දිය යුතු නොදිය යුතු අය. එතවසේ මේ භික්ෂුවකට වෙසක් කාඩ් අවශ්‍ය නැහැ. භික්ෂුව අපි නම් අපි ජීවිතේ කවදාවත් කළා නෑ එහෙම. භික්ෂුවකට වෙසක් තමයි හැමදාම. ඇයි? බුදුරජාණන් වහන්සේගේ දේශනාව උන්වහන්සේලා කරනවා. ඉතින් ඒ නිසා අර ගිහියය තුල කමක් නෑ. නමුත් දැන් අර ඔය මං ඔබතුමා මතක් කරපු කාරණේට අමතරව පරිබාහිරව මේ මතක් කළේ එවැනි කටයුතුල යෙදීමෙන් සැබෑ වූ වෙසක් මංගල්‍යයක් අපිට සමරන්න බෑ. සමකට අර කියන භික්ෂුව බැරි වෙලාවත් හිත පෙරලා ඒ දුර්ගතනංගෙන කතා කළා. එතනින් එහා වෙසක් මංගල්‍යය සරණ මංගල්‍යයක් බවට පත් වුණොත් පරිවර්තනය වුණොත් මම හිතනවා ඒක වෙසකක් බවට පත්වන්නේ නැහැ කියන කාරණය. ඉතින් ඒ විදිහට මේ භෞතික ලෝකයේ පිළිබඳ සමාජයේ පිළිබඳ ධර්මානුකූල නිවැරදි අවබෝධයක් ලබාගෙන ඒ තුන් නොවේ ජීවිතේ වඩා සාධනීය මට්ටමකට ළඟා කරගන්න කියලා අපි ඔබට මතක් කරනවා.